ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් සඳහා ආහාර ලබා දීමේ වැඩසටහන 2024 වර්ෂයේදී ක්‍රියාත්මක කරනවා දැනට. ඊ දිනේ ආවරණය වෙනවද මේක? ආවරණය වෙනවා 116ක්. පසුගිය කාලෙදී තිබුණේ 111යි. ඒකට එක්කෙනෙකුට කීයක් වෙන් කළාද? 110යි ළමයෙකුට. වැඩිවල 80 නම් ගන්න දෙන්න බැහැ මට. මොනවද ඇතුළත් වෙන අංගෝපාංග? මෙනු එකක් තියෙනවා දවස් පහටම. බිත්තරයක් අනිවාර්යෙන් දෙන්න ඕන සතියකට. ඊළඟට පළතුරක් අනිවාර්යෙන් දෙන්න ඕන. එළවලු වර්ග අවමෂෙන් දෙකක් හෝ තුනක් තියෙන්න ඕන. බත් ග්‍රෑම් 70ක් හෝ 100ක් අතර ප්‍රමාණයක් දෙන්න ඕන. විදේශවල ඉන්න අපේ කට්ටිය ලාංකිකයෝ මෙහෙ ළමයින්ට ඒක දෙන්න උනන්දුවක් දැක්වුවා. ඒ වගේ අය සම්බන්ධ කරගන්න මොකද ක්‍රමවේද? ෆන්ඩ් එකක් පිටවන තාම කැබිනට් ඩිසිෂන් නෑ. ඒගොල්ලන්ගේ මෙන්න මෙහෙම ඉෂුව එකක් ආවේ ඒ කාලේ. ඒ කියන්නේ ආණ්ඩුවට සල්ලි දෙන්න කැමති නැති කතාවක් කිව්වා. ඉන්ඩිවිජුවලි ස්කෝලවලට දුන්නා නම් අයිතිය නැහැ. ඒගොල්ලන්ගේ ඇතිනේ අනිවාර්යයෙන්ම ගිණුමක්. ඒ ගිණුමට ඔය දේශවල සංවර්ධන සමිතිය ගිණුමට ප්‍රධානයක් විදියට දාන්න පුළුවන්. දා ඒක නීතියෙන් බාධාවක් නැද්ද? අපි දැක්කා අවස්ථා දෙක තුනකම සෞඛ්‍ය ආරක්ෂිත නැති ආහාර දීලා ප්‍රශ්න කිහිපයක් මතුවෙච්ච තැන තිබුණා. දැන් ඔය PHI මහත්තයා ඉන්නේ ඒකට නේ. PHI මහත්තයා කරන්නේ 21ක් විතරයි. ඒත් ඒකම ප්‍රශ්නේ තියෙන්නේ අර නිරන්තර ආදේශන සඳහා සර් ඔෆිසර්ස් නැහැනේ. ඒක නිලධාරියෙක් තමයි ඉන්නේ. ඉතින් අර ඔක්කොම කවර් කරන්න නිරතුරුව ඉස්කෝලවලට යන්න බෑ. දැන් ඔය හැම පාසලේම වැඩිහිටියෝ ඉන්නවනේ. රජයේ සේවයේ ගිහිල්ලා ඉන්නවා. ඕගැන මූලික දැනුමක් දුන්නාම ඒගොල්ලන්ට ඕක පසුවිපරම ඒලගොල්ලෝ ලවා කරගත්තා. ඒගොල්ලන්ට පොඩි බලාත්මක කිරීමක් කරන්න ගැසට් නිවේදනයක් ගහන්න විතරයි තියෙන්නේ. පෙන්ෂන් ගිය මිනිස්සු ඉන්නවනේ. සෞඛ්‍ය සේවාවේ හිටපු අය ඉන්නවා. තමාට වෛද්‍යවරු ඉන්නවා ගෙවල් වල. සමාජ මාධ්‍ය පාවිච්චි කරගෙන මේ පසුවිපරමක් මේව කරගෙන කවුරු හරි කණ්ඩායමක් දාලා අධ්‍යාපන අධ්‍යක්ෂකට හැමදාම උදේ පත්පත ෆොටෝ එකක් ගහලා MMS කරන්න කියන්නේ. දැනට එහෙම යනවා. හැබැයි ඉතින් මේක හොඳ වැඩක්. මේ රටේ මහා ඛේදවාචකයක් ඔය මේ ළමයි ඉස්කෝලේ ගිහින් නැති එක. ඇත්තටම සර් අපි එක ඉස්කෝලේට ගියාම ඒ ළමයා කෑම එක බෑග් එකේ දාගෙන ගෙදර ගෙනියන්නේ. ඒක තමයි. හරි දුක හිතන කොළඹ ඉස්කෝලේ එක. ඔව් රොයල් එකෙත් 3% කාලා ඉන්නේ. තව මොනවද කතා? රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.